no chicken curry mix me adutha uruddittu rasa chicken curry ak tel pooling wala inna janathawa e merila watuna wageema hunchi lamai tel pooling wala innawa heta nidda tiyena apusa saamaanya pellu vibhageeta yanna tel pooling wala taattat ekka ewilla mama ee maadhya wala dakka lamaya motorcycle seat ekak uda tiyagena pota kiyawenawa taattage ate tiyagena innawa tel geniyanna gatta can ekak ee tattweyata pat wela thibena e nisa me ratama handana welawak me welawa e nisa api balannata ona me tattwayan thula koiya karyayata api katiyutu kalayutuda kiyana karanawa api ratak widiyata ආහාර වගා කරමු කියලා කිව්වට දැන් ඊයේ මම අහගෙන හිටියා අගමැතිතුමා කියනවා අපි වගා කරමු ආහාර වගා කරමුයි කියලා. නමුත් ආහාර කුමක් හෝ වේවා පීද පළතුරුද එළවලුද ධාන්‍ය වර්ගද මේ සියල්ල වගා කරන්න මූලික වශයෙන්ම අවශ්‍ය වෙනවා පොහොර අවශ්‍ය වෙනවා ඒ වගේම ඒ භූමි වගාවට සුදුසු ආකාරයට හදන්න මැෂින් වලට ඩීසල් අවශ්‍ය වෙනවා. ඒ දෙක නැතුව ගොයින්ට මේ වැඩේ කරන්න පුළුවන්කමක් නැහැ. ඒ එක්කම පැහැදිලිව කියන්නට ඕනේ අපි අපේ රට වශයෙන් ගත් විට ඉතිහාසයේ අපි නොයෙකුත් ආක්‍රමණවලදී විදේශ ආක්‍රමණවලදී අපි එකට එකතු වෙලා ඒවට මුහුණ දීලා තිබෙනවා. එවැනි අවස්ථාවක් තමයි අද ඇවිල්ලා තිබෙන්නේ. ඒ තත්ත්වයේ තුල අපි මේ රටේ සියලු දේශපාලන පක්ෂවලින් ભેදයක් නැතුව රට ගොඩ ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම අවශ්‍යයි. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට මීට මාස ගානකට පෙරත් අපි යෝජනා කළා ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කළෙත් සර්වපාක්ෂික ආණ්ඩුවක්. එහෙම නැත්නම් අන්තර්කාලීන ආණ්ඩුවක් නමුත් දැන් හදලා තියෙන ආණ්ඩුව හදාගෙන යන ආණ්ඩුව සර්වපාක්ෂිකත් නෙවෙයි අන්තර්කාලීනත් නෙවෙයි ඒ මොකද ඒකට ජාතික සභාවක් පත් කරන්න තීන්දුව කළා සෑම පක්ෂයකම නායකයෝ ජාතික සභාවට එන්න ඒ යෝජනාවේ සඳහන් කරලා තිබුණා එයින් අපිට පෙනී යනවා හැදෙන්නේ බොහෝ වෙලාවට කලින් තිබුණු ආණ්ඩුවම තමයි හැදෙන්නේ කියන එක. ඒ තත්ත්වයේ ගත් විට ජනතාවගේ විශ්වාසය ආණ්ඩුව කෙරෙහි නැතුව යනවා. දැන් අගමැතිතුමා ප්‍රධාන වශයෙන්ම කරන ලද ප්‍රකාශ සමහර වෙලාවට පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු ඇමතිවරු වෙනස් විදිහකට අර්ථ දක්වනවා. එයින් පෙනී යනවා අගමැතිතුමා සහ පොට්ටුවේ පොදු ජන පෙරමුණේ වැඩ කරන අතරෙත් යම් යම් ගැටුම් සහ ප්‍රශ්න තිබෙනවායි කියන එක.